අනාගතයේදී අපි සංචාරය කරන්නේ කොහොමද? අනාගත ලෝකය මෝටර් රථයක අභ්‍යන්තරයෙන් බලාපොරොත්තු වෙන්නේ කොමක්ද? ලෝකයා ගමනක් අත්විඳීමට බලාපොරොත්තු වෙන්නේ මොන විදියෙන්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අද වීඩියෝ එක බැලුවොත් ඔයාලටම දැනගන්න පුළුවන්. අනාගත ලෝකය වෙනුවෙන් මිනිසුන් නිපද වූ වඩාත් විස්මිත කාර් සඳහා වන මගේ තීරීම් 10යි මේ. ඉතින් තාමත් ඔයාලා අපේ විශ්ව කවුළුව channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. අංක 10. Mercedes-Benz Biomi. කැලිෆෝනියාවේ කාල්ස්බර්ග්හි Mercedes-Benz චිත්‍රාගාරයේ නිර්මාණකරුවන් විසින් සැලසුම් කළ මේ වාහනය ලෝකයේ සියලු දෙනා පුදුමයට පත් කරන්න සමත් වුණු වාහනයක්. මෙය සම්පූර්ණයෙන්ම සබඳහමට හිතකර වාහනයක්. Mercedes-Benz Biomi මෝටර රථය පිරිසිදු ඔක්සිජන් පිටකරන රථයක්. වාහනය පාවිච්චි කර අවසන් වූ පසු එය කොම්පෝස්ට් පොර හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකි. මේ වාහනය හොඳින් හැසිරවිය හැකි පළමු පන්තියේ සැලසුමක් සහිත ආරක්ෂිත හා සුවපහසු මෝටර රථයක්. මෙහි බර රාත්තල් 875ක් විතර වෙනවා. නුදුරු අනාගතයේදී Mercedes-Benz Biomi ලෝකේ මහා මාර්ගවල දැකිය හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. මෙය ලොව වාහන නිෂ්පාදනයේ නව පෙරළියක් ලෙස හඳුන්වා දිය හැකි. අංක 9. Citroen 1919 concept car. වසර ගණනක් තිස්සේ සිත් ඇද ගන්නා සුළු වාහන නිෂ්පාදන සහ සංකල්ප අපි දැක ඇත්තෙමු. 1919 කියන්නේ තෙවැන්නක්. මේ වාහනේ මෝස්තරය හරිම වෙනස්. මේ වාහනය දිග දුර ගමන් කිරීම සඳහා ඉතා සුවපහසු වාහනයක්. මේ නිසා මේ වාහනය රෝද මත ඇති විසිත්ත කාමරයක් ලෙසද හඳුන්වනවා. සීමිත ඉඩක වුවද ඉතා සුවපහසු ආසන සහිත සෝෆා පිටුපස වටේට පිහිටා තිබෙනවා. වාහනේ රිදුරුගේ අසුන ඉතා සුවපහසු ලෙස සකසා තිබෙනවා. එමෙන්ම මෙම වාහනය රියදුරකු නොමැතිව වුවද රියදුරු රාජකාරිය හැසිරවීමට පූර්ණ හැකියාවක් ඇති දියුණු කෘතිම බුද්ධියක් සහිත වාහනයකි. මේ වාහනය නිර්මාණය කිරීමට බොහෝ ගුවන් යානාවල නියම කුටිවල ආභාෂය ලබාගෙන ඇත. මේ වාහනයේ ඉහළම වේගය පැයට කිලෝමීටර් 200කි. ලොව නව වාහන සංකල්ප අතර කැපී පෙනෙන එකක් බවට මේ වාහනය අදපත්ව තිබේ. අංක 8. Toyota LQ. Toyota LQ හඳුන්වා දෙන්නේ ජපානය විසින්. 2017 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී තමයි ප්‍රථම වරට මෙම වාහන සංකල්පය ප්‍රදර්ශනය කරන ලද්දේ. මේ වාහනය ස්වයංක්‍රීය රියදුරු හැකියාවෙන්, ඒ කියන්නේ රියදුරු රහිතව වාහනය ඩ්‍රයිව් කිරීමේ හැකියාව සහිත වාහනයක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රබල කෘත්‍රිම බුද්ධියක් මේ වාහනය සතුයි. අංක 7. Audi RSQ. මෙය Audi AG විසින් සංවර්ධනය කරන ලද මැද එන්ජින් සංකල්පීය මෝටර රථයකි. විල් ස්මිත් රඟපෑ අයි රොබර්ට් චිත්‍රපටය සඳහා 2004දී අවි විසින් සංකල්පීය මෝටර රථයක් නිපදවන ලදී. මේ මෝටර රථයේ විශේෂිත වූයේ එය චිත්‍රපටයක් සඳහා විශේෂයෙන් සංවර්ධනය කරන ලද Audi පළමු මෝටර රථය වන බැවිනි. මේ වාහනේ දොරවල් විවෘත වන්නේ සමනලයෙකුගේ හැඩයටයි. මෙම වාහනය නිර්මාණය සිදු කරන්නේ සති 10ක් වැනි කෙටි කාලයක් තුලදී. මේ වාහනේ රෝද ආරුක්කු වලින් ධාවනය වන ගෝලාකාර හැඩිති රෝද වේ. නවලෝකයේ පෙරලිකාර වාහන අතර Audi RSQ ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අංක 6. Peugeot Movie. Frankfurt මෝටර රථ ප්‍රදර්ශනයේදී Peugeot විසින් සංකල්පීය මෝටර රථයක් ඉදිරිපත් කරන ලදී. වාහන ඉදිකිරීම සඳහා භාවිතා කරන නිර්ණායකයන්ට අනුව මෙම වාහනය ඉදිකර ඇත්තේ Peugeot Styles මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේය. මෙම නවතම වාහනයේ නිර්මාණකරුවන්නේ පෘතුගීසි නිර්මාණකරුවකු වන ඇන්ඩ්‍රියා කොස්ටායි. කොස්ටාගේ මෙම නිර්මාණයේ අරමුණ පරිසර හිතකාමී වාහනයකි. 2005 ෆ්‍රැන්ක්ෆර්ට් ඔටෝ ෂෝ සඳහා Peugeot විසින් Peugeot Movie හි ආකෘතියක් සාදන ලදී. මේ නිර්මාණය සඳහා නිර්මාතෘ කොස්ටාට
මාස 3ක කාලයක් ගත වී තිබේ. මේක හරියට ඩිස්නිලන්ඩ් නිර්මාණයක් වගේ වුණත් ඇත්තටම මේක නවතම මාදිලියේ කාර් එකක්. නුදුරු අනාගතයේදීම මූවි ලෝකයේ වාහන අතරට එක් වේවා යන්න අපගේ එකම පැතුමයි. අංක 5. BMW i Inside Future. මෙය 2017 දී CES විසින් ඉදිරිපත් කළ වාහන සංකල්පයකි. මෙම වාහනය රෝද මත දුවන විචිත්ත කාමරයක හැඟීමක් ලබා දෙයි. මෙය අනාගතය පිළිබඳ BMW හි දැක්ම පෙන්වා දෙනවා. මෙහි සෑම ආසනයක්ම ඉතා අනර්ගව නිර්මාණය කර ඇති අතර මෙම වාහනය ඉතා ආරක්ෂිත සුවපහසු එකක්. මෙම වාහනය තුළ ඩිජිටල් සේවාවන් සඳහා ඇති අවස්ථා වැඩි කර තිබෙනවා. එමෙන්ම මෙහි නවීනතම රියතුරු සහායක පද්ධතියක් නිර්මාණය කොට ඇත. මෝටර් රථ විනෝදාස්වාද වැඩසටහන්වල සිට මෝටර් රථය ජංගම කාර්යාලයක් බවට පත් කරන සංනිවේදන පහසුකම් දක්වා මෙහි පහසුකම් වර්ධනය කර ඇත. මේක 4 දිනකට ගමන් කළ හැකි වාහනයක්. මේ අනාගතයේ වාහනයයි. අංක 4. Renault TC Ultimo. අධි සුපෝකභෝගී වාහනයක් වෙන මෙයින් සංකේතවත් කරන්නේ පුද්ගලික හා සමීප ගමනක් යන සංකල්පයයි. ඇතමුන් මේ වාහනය හඳුන්වා ඇත්තේ නූතන කාලයට ජංගම විවේකාගාරයක් යනුවෙනි. මෙය මුලින්ම ලෝකයට ඉදිරිපත් කළේ 2018 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී Renault විසිනි. වාහනය ඇතුලේ සිට බලන විට පිටත විනිවිද පෙනේ. වාහනයේ දියමන්ති හැඩයකින් යුත් කොටු 600ක් නිර්මාණය කර ඇත. එය හරියට මිරර් එකක් වගේයි. මේක වාහනයකට වඩා විසිත්ත කාමරයක් වගේ ගමන් කරන්නාට දැනෙන්නේ. මෙය අනාගතයේ වාහන අතර ප්‍රමුඛස්ථානීලා සැලකෙන වාහනයක් වනවාට කිසිම සැකයක් නැහැ. අංක 3. ඇස්ටන් මාටින් ලගොන්ඩා. ඇස්ටන් මාටින් ලගොන්ඩා යනු 1974 සිට 1990 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය නිෂ්පාදකයෙකු වන ඇස්ටන් මාටින් විසින් නිෂ්පාදනය කරන ලද සුපෝකභෝගී රථයකි. 2014 දී ඇස්ටන් මාටින් විසින් මැද පෙරදිග වෙළඳපොළ සඳහා ටරාෆ් නමින් ලගොන්ඩා මාදලියක් ඉදිරිපත් කරන බව තහවුරු කරන ලදී. ලැම්බෝගිනි, ලෝටස්, එස්ප්‍රිට් වැනි සමකාලීනයන් සමග ලගොන්ඩා නිතරම කැපී පෙනෙන මෝස්තර අතරට නම් කර ඇත. එමෙන්ම ඩිජිටල් උපකරණ පුවරුවක් භාවිතා කළ පළමු මෝටර් රථය ලගොන්ඩාය. මෙය ලොව නවීන වාහන අතර නම් තැබූ අති සුභෝගභෝගී මිලාදික වාහනයකි. අංක 2. Audi PP18E. කැලිෆෝනියාවේ පැවැත්වූ ටොන්ටෙරෝ කාර් සතියේදී අවි විසින් නව විදුලි සුපිරි මෝටර් රථ සංකල්පයක් ඉදිරිපත් කර ඇත. මෝටර් රථය සම්පූර්ණයෙන්ම විද්‍යුත්වන නමුත් ස්වයංක්‍රීය රියපදවීමේ තාක්ෂණයක් එහි නැත. එහි විදුලි මෝටර් 3ක් ඇත. මෝටර් රථයේ සැලසුම ඉතා සිත්ගන්නා සුළුයි. PP18 වාහනයේ බොඩියක සාදා ඇත්තේ ඇලුමිනියම් කාබන් ෆයිබර් වැනි ද්‍රව්‍යවලිනි. මේ වාහනය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ 2018 අගෝස්තු 23 වන දිනයි. මෙය හෙට දවසේදී ඉතා කාර්යක්ෂමතාවයකින් යුත් ක්‍රීඩා මෝටර් රථයක් සඳහා නව දැක්මක් ඉදිරිපත් කරයි. අංක 1. Rolls-Royce Vision Next 100. Rolls-Royce යනු සුවිශේෂී සමාගමකි. එහි මව් සමාගම වන BMW හි ශතවර්ෂ සැමරුම් කොටසක් ලෙසයි මේ නවතම වාහනය ලොවට හඳුන්වා දෙන්නේ. මේ වාහනයේ ඇති ඇදහිය නොහැකි දෙය නම් එහි ආසන ඇත්තේ 4ක් පමණි. මේ වාහනය ඉදිරි වසර 20 තුළ සුපෝකභෝගී මාර්ගවලින් රියපැදවීමකින් තොරව පැමිණිය හැකි බවට විශිෂ්ට උදාහරණයකි. මෙය විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයකි. ඉතින් මේ වගේ ලස්සන වටින වීඩියෝ බලන්න විශ්ව කවියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම යාළුවන් අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.